ආයිබෝන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන පුවත් ප්‍රකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනා රෝගය පැතිර යාම වේගවත් වෙයි ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි වෛරසයේ හේතුවෙන් මියගිය ගණන 213 ඉක්මවයි ගත වූ පැය 24ට මරණ 43ක් ලෝ පුරා ආසාදිතින් සංඛ්‍යාව 10000 ඉක්මවයි වුහානී සිරුවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා සාර්ථකයි චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති සියතට කියයි කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ඉවත් කිරීම සාධාරණ හේතු මත සිදු කර නැහැ ෆීල්ඩ් මාෂල් තනිවම තරඟ කළොත් නිදහස් පක්ෂයට ආසන 4යි ඇමති රොෂාන් රණසිංහ කියයි ශ්‍රව්‍යාබාධිත ඉන්දිය ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරඟයෙන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ජාතික කණ්ඩායමට විශිෂ්ට ජයක් ප්‍රථම නවතහනිය කොරෝනා වෛරසය පිළිබඳවයි චීනෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට වෛරසයේ ආසාදනයෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව කොරෝනා වෛරසය මේ වන විට චීනය පුරා පැතිර ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් මියගිය ගණන 213 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10000 ඉක්මවා ගොස් ඇති බවයි. චීනෙන් මූලාරම්භයේ සිදු වූ මෙම නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 18කට ව්‍යාප්ත වී ඇති අතර ආසාදිතින් 98කට ආසන්න පිරිසක් එම සෑම රටකම සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම පවතින තත්ත්වයේ සහ චීනෙන් පිටතට වෛරසය ආසාදනය වීමත් සමග ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. චීනයේ නව කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් රසක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතින් 124 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා. මේ අතර මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව චීනයේ දියත් කළ වැඩසටහන් වලදී මන්දගාමීව කටයුතු කරන නිලධාරීන්ට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව චීනයේ දූෂණ විරෝධී ආයතනය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ලබා දුන් උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක නොකළ සියලු දෙනාට දඬුවම් ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා යෙදවූ මුදල් අවභාවිතා කළ පුද්ගල සම්බන්ධයෙන්ද ස්වබලා දඬුවම් ලබා දීමට අපේක්ෂා කරන බවයි එම ආයතනයේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනීය වූ බවට සැක සහිත රෝගීන් 9 දෙනෙකු IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. එසේම මේ වන විට ලංකාවේ මෙම වෛරසය ආසාදනීය වූ බවට එක් රෝගියෙකු පමණක් තහවුරු වී ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 580 දෙනෙකු දිවිනට පැමිණ ඇති බවයි චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති KK යෝගනාදන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ වෙනකොට 580 දෙනෙක් ළමයි ලංකාවට ආවිලා තියෙනවා අපේ තානාපති කාර්යාල මාර්කින්. තව ළමයි කීප දෙනෙක් ඉන්නවා හද ළමයි කණ්ඩායම පිට වෙනවා වුහාන් හරි අපේ ශිෂ්‍යෝ 33 දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝගේ පවුලත් එක්ක ඔක්කොම 33 දෙනෙක්. ඒ කිස්තුනේ නම් ලංකාවට ගෙන එක සම්බන්ධයෙන් අපි කරපු සාකච්ඡාව දැනටම සාර්ථක වෙලා තියෙනවා. මේ ළමයි කිසිදෙකව අපිට මුලින් ලංකාවට ගෙන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්.
පෞද්ගලික සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ යළි දිවයිනට පැමිණියා. සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 11:30ට පමණ සිංගප්පූරු ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. රජයක් වශයෙන් මත්කුඩු උවදුර තුරන් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මොරටුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මොරටුව බෞද්ධ මන්දිරයේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොතරිරාවරණය කිරීම ඒ පසුරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අද සාරධම්ම පිළිහිලා යන යුගයක් බවට පත් වෙලා තියෙනවා. අද මත් ද්‍රව්‍ය වලින් මේ රට ගිලගන්න පටන් අරන් තියෙනවා. මේ පහුගිය කාලය තුලදී විශාල වශයෙන් අපේ දරුවෝ නොයෙක් මත් කුඩු වලට මත් පිටි වලට බැහැ වෙන්න පටන් අරගත්ත බව අපිට දැන් පැහැදිලි. සමාජය තුල තරුණ පරපුර විනාශ වෙලා යනවා දකින්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකට අපි ඇත්ත වශයෙන්ම පියවර ගැනීමට, තද බල ලෙස පියවර ගැනීමට කටයුතු කරන්න අපි පොලිසියට දන්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව දෙමව්පියන් තමන්ගේ දරුවන් පිළිබඳව මීට වඩා විමසිල්ලෙන් සිටීමට කටයුතු කරොත් කරන්න ඕන කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ඉහළ පන්ති වලට යනකොට අපි ළමයව අතාරිනවා. අපි දන්නේ නැහැ ළමයා කොහෙද ගියේ කියලා, ඉස්කෝලේ ගියාද. දරුවා පිළිබඳව අම්මලා දෙමව්පියන් එතරම්ම සැලකිල්ලකට ගන්නෙ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. මම හිතන්නේ අද පොඩි කාලෙටත් වඩා දරුවා වැඩිවියටපත්. ඒකගෙන එනකොට තමයි දරුවා වැඩෙනකොට තමයි අපි වඩාත් දරුවා පිළිබඳව සොයා බැලිය යුත්තේ. නිසා මේ පිළිබඳව රජය ඊටම පරීක්ෂාවෙන් සිටිනවත් එක්කම රජයේ අවධානය යොමු වෙලා තියෙන්නේ මත්කුඩු මේ නැති කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට අපි කටයුතු කරනවායි කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ප්‍රත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය අහෝසි කිරීම සිදු කරන්නේ නම් එය සාධාරණ හේතුවක් මත සිදු වේද බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. දෙසැම්බර් 31 වෙනිදායින් පසු පසුගිය වසර සඳහා නිලකාලිය අවසන් වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය මෙම වසර සඳහා පළමු වරට ඊ පසුරුවේ රැස් වුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් සිව් දෙනෙක් ඉවත් කිරීමට පක්ෂ නායකත්වයේ තීරණය කළා. එම සිව් දෙනා වූයේ එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වූ ඉමිතියස් බාකිර් මාකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක යන අයයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාවත් ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාවත් ඉවත් කළා කියලා ප්‍රවෘත්තියක් පරවලා තියෙනවා. ඒත් වශයෙන් අපි ඒ ප්‍රවෘත්තිය හැරෙන්නට වෙන කිසිවක් දන්නේ නැහැ. පුවත්පත් වල තියෙන හැමදේම සත්‍ය නෙවෙයි. මගේ ප්‍රාර්ථනේ ඒ පුවත සත්‍යයක් නොවේවා කියන. අපිට නිල වශයෙන් කිසිම දැනුම් දීමක් කරලා නැහැ. නොනිල වශයෙන් කිසිම දැනුම් දීමක් කරලා නැහැ. අපි මේ පුවත්පතෙන් තමයි දැනගත්තේ වෙනි කරුණක් තිබෙනවා කියලා. ප්‍රතිඅධිකාරී මණ්ඩලයේ මිනිස්සු එළියට දාන්නයි. තමන්ට ඕන ඕන මිනිස්සු ගෙනල්ලා ඒකට දාගන්නයි නම් ඒක දේශපාලන පක්ෂයකට ඒ පක්ෂයට ලැබිය යුතු ගෞරවය නොලැබීමක් හැටියටයි මම දකින්නේ. තිබෙන කට්ටිය කවුරු හරි ඉවත් වෙනවා නම් ඊළඟ වර්ෂයේදී ඒක සාධාරණ හේතු මත සිද්ධ වෙන්න ඕන. නැත්නම් අලුතෙන් පත් කරනවා කියලා ඒ කට්ටිය අතහැරලා දාලා හිටපු ගමන් නායකයාට බෑ පක්ෂේ නම් ලයිස්තුවක් ගෙවලා මෙන්න ප්‍රතිඅධිකාරී මණ්ඩලය කියලා කියන්නේ. එහෙම කියනවා නම් මේක නායකයාගේ පුද්ගලික දේපලක් වගේ. එහෙම වෙන්න බෑ කිසිම පක්ෂයක. මෙම සිද්ධියට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් 17 දෙනෙක් ඊයේ පැවැත්වුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව 94ක්. කෙසේ වෙතත් ඊයේ දිනේ වන විට ඒ සඳහා සමාජිකයන් නම් කර තිබුණේ 59 දෙනෙකු පමණයි. පසුගිය රජය මාස 60කින් විනාශ කළ රට වත්මන් රජය යටතේ දින 60කින් යළි ගොඩනැගූ බව රාජ්‍ය අමාත්‍ය ශිහන් සේනසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මාස 60කින් මේ රට වෙනස් කරන්න බලයට ආපු යහපාලනය, මාස 60කින් අලුත් රටක් හදන්න ආපු යහපාලනය මේ රට විනාශ කරා, අපේ රටේ ජනතාවට දුක් කන්දරාවක් දුන්නා. මාස 60ෙන් විනාශ කරපු රටක් දවස් 60ෙන් නැවත ගෝඨාභය ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමාත් වෙනස් කරලා අපිට ඕන පාලනයක් මේ රටේ නිර්මාණය කරලා තියෙනවා කියන කාරණාව ඉතාම පැහැදිලිව අද පේන්න තියෙනවා. ප්‍රාදේශ සභා ඡන්දෙදී ඉන්න වගේ, ජනාධිපතිවරණේ දින්න වගේ පැහැදිලි බහුතරයක් එක්ක මහා මැතිවරණේ ජයග්‍රහණය කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙන ශක්තිමත් මාණ්ඩුව බිහි කරන්න පෙළගැසමු කියන ආරාධනාව කරමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා නොදෙන්නේ නම් පක්ෂයට විශාල හානියක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ස්ථාවට අනුගුත් අධිකර මණ්ඩලය පත්කිරීම ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 දැන් පරණ සමාජිකවන්ගේ සමාජ අවශ්‍ය වුණා. ඉන අලුතෙන් සමාජික පත් කරලා තියෙනවා. සමාජිකයෝ පත් කරන ලද සමාජික අතරින් එම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මේ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්නේ මම පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයි, මේ රටේ ජනතාව පිළිගන්නවද නැද්ද කියන එක. ඔය සිද්ධාන්තයත් එක්ක වෙන එකම දේ තමයි මේ සජිත් ප්‍රේමදාස මතුමා සම්බන්ධයෙන් තමයි ජනතාව අතර මතය තියෙන්නේ. ඔය වෙන්න සිද්ධ වෙන්නේ සජිත් ප්‍රේමදාස මතුමාගේ තියෙන ඉල්ලුම තවත් වැඩි වෙනක විතරයි. සජිත් ප්‍රේමදාස මතුමාගේ තියෙන ඉල්ලුම වැඩි වෙයි. ඒ අනුව ඉදිරියේදී කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මතුමාට මේ මැතිවරණයේදී පක්ෂ නායකත්ව දෙන්න සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ සජිත් ප්‍රේමදාස මතුමාත් එක්ක යන පුල් සන්ධානයේට බෞද්ධරයක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළහොත් දිවිනෙන්ම ආසන හතරක් පමණක් හිමිවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කුමන්ත්‍රණ වලින් තොර ගමනක් වෙනුවෙන් අපි සියලු දෙනා අත්වල් බැඳගන්න. දැන් ඊයේ පෙරේදා කතා කරනවා තුනෙන් දෙකක් ගන්න සහයෝගය දෙනවා කියලා. කොහොම හොඳයි තුනෙන් දෙකක් ගන්න. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළා එකතු වෙලා තුනෙන් දෙක අරගෙන දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන්න. එහෙම නැතුව මේකේ ඇවිල්ලා ලොකු කෑල්ල ඉරන් ඉල්ලන්න බලාගෙන ඉන්න එපා. ශ්‍රී ලංකායක වෙනම තරඟ කරොත් ආසන හතරකට වැඩිය ගන්නේ නැහැ. ආසන හතරයි මුළු ලංකාවේම. මං අද කිව්වයි කියලා ලියලා තියාගන්න. අපි අවබෝධ කරගන්න ඕන කුමන්ත්‍රණකාරීන් කවුද? ඒ කුමන්ත්‍රණකාරීන්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඉඩ දෙනවද නැද්ද කියන එක ඔබ ගමේ ගයක් ගයක් ගාන ගිහිල්ලා දැනුවත් කරන්න. අපිට එහාට මෙහාට පණින ගෙම්බු නෙමෙයි අවශ්‍යයි. දැන් හෙයි තව ටික දවසක් යද්දි බත් පැකට් එක අරගෙන එයි, අරක්කු බෝතල් ටික අරගෙන එයි. බොන්න දෙන අයට ඡන්දෙ දෙන්න එපා. බත් පැකට් එක අන්තිම මොහොතේ දීලා කන්න දෙන අයට ඡන්දෙ දෙන්න එපා. ව්‍යසනයට ඇද දාපු 19 වෙනි සංශෝධනය අපි අහෝසි කරන්න නම් පාර්ලිමේන්තුවට 3-2 බලයක් අරන් දෙන්න ඕන. අපිට බැයිද 3-2 අරන් දෙන්න? 3-2 බලයට අවශ්‍ය පොහොට්ටුවේ නමයක් යවන්න. පොහොට්ටුවේ නමයක්. ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බර්න් මහතා ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා විසින් ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගනු ලැබූ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ මැදිරියේදී කෙටි පිළිසඳරකද නිරත වුණා. ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිතුමා අගමැතිතුමා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිත අතර ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණය අද නියම කළා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණය අද නියම කළා. ආර් ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් යන මහතුරුන්ගින් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රීඩා භාණ්ඩ සතස ආයතනය මගින් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේයි චෝදනා කරමින් සතස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රිපුත්කර මිනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට රාජකාරී කටයුත්තක් සඳහා පෙබරවාරි මස 10වනදා සිට 25 වනදා දක්වා කාල සීමාව තුළ චීනය සංචාරය කිරීමට අවශ්‍ය තිබෙන බව සඳහන් කළා. ඒ අනුව අදාළ කාල සීමාව සඳහා දැනට පරවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල අදාළ කාල සීමාව සඳහා රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන සහ විගමන පාලකවරයාට නියම කළා. එමෙන්ම මෙම නඩුවට අදාළව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සඳහා විත්තීය නීතිඥවරුන්ට අද සිට දින 14ක් තුළ අවසර ලබා දෙන ලෙසද ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල විසින් අලස් කොමිසමට නියෝග කළා. මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තවත් ඉල්ලීමක් කරමින් මෑතකදී ප්‍රකාශයට පත් කෙනු දේශපාලකයෙකු හා අලස් කොමිසමේ ඉහළ නිලධාරීන් අතර සිදු කරනු දුරකථන සංවාදයක් තුළින් තම සේවාදායකයාගේ නබද සඳහන් කර ඇති බවත් මේ පිළිබඳ ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසුවා. ඉන් අනතුරු නඩු විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමටද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළා. නිදහස් දින උළෙල නිමිත්තෙන් සහ පෙරහුරු පැවැත්වීම හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා. 72 නිදහස් උත්සවයේ සමගාමීව රථවාහන සැලැස්ම විකල්ප මාර්ග සඳහා යොමු කිරීම ගාලුපාර ඔස්සේ යන වාහන කොළුපිටිය හන්දියෙන් ඇවිල්ලා ලිබර්ටි වටරාවම ධර්මපාල මාවත පිත්තල හන්දිය ධර්මපාල මාවත ජේස්පි මාවත හන්දියෙන් රතුකුරුස් හන්දියට එදෙනෙන් ලිප්ටම වටරාම ඔස්සේ යුනියන් ප්‍රදේශය සහ වෝඩ් ප්‍රදේශයටත් ඩීන් පාස් පාරටත් යන්න යොමු කරනවා. ඒ වගේම හැවුලොක් පාර තුම්මුල්ල දෙසින් පැමිණෙන වාහන තර්ස්ටන් පාර මල්පාර හන්දිය පිත්තල හන්දිය ඔස්සේ ජේම්ස් පිරිස් මාවතට සහ ධර්මපාල මාවතට යොමු කරනවා. ඒ වගේම හෝටන් ප්‍රදේශ ඔස්සේ පැමිණෙන වාහන හෝටන් ප්‍රදේශ විජයරාම හන්දියෙන් දකුණට හරවලා වෝඩ් ප්‍රදේශ සොයිසා වටරාම ඔස්සේ ධර්මපාල මාවතටත් යුනියන් ප්‍රදේශටත් ඩීන් පාරටත් ඇතුළේ එන්න පුළුවන්. ඒ වගේම තුම්මුල දෙසට ධාවනය කිරීම සඳහා බෞද්ධා ලෝක මාවත සහ බුලස් පාර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කොළඹ නගරේ ඉඳලා පිට වෙන වාහනවලට යොමු කිරීම සිද්ධ කෙරෙනවා. ධර්මපාල මාවත යුනියන් ප්‍රදේශ හෝ ඩීන්ස් පාර ඔස්සේ එන වාහන සොයිසා වටරාමට ඇතුළේන වාහන ඒ වටරාම ඉඳලා බොරැල්ල දෙසට ධාවනය කළා වෝඩ් ප්‍රදේශ පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා. ඒත් එක්කම වෝඩ් ප්‍රදේශයෙන් විජයරාම හන්දියෙන් විජයරාම මාවතට ඇතුළේන වාහන හෝටන් ප්‍රදේශ ඔස්සේ බොරැල්ල ප්‍රදේශයට ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම බෞද්ධාලෝක මාවතට ඇතුළේන වාහන කනත්ත වටරාම හරහා පිට වෙන්න පුළුවන්. ඒ වගේම යුනියන් ප්‍රදේශ ඩීන් පාර සහ වෝඩ් ප්‍රදේශ ඔස්සේ සොයිසා වටරාමට එන වාහන හැවුලොක් පාර දෙසින් ධර්මපාල මාවත පුස්තකාල හන්දිය මල්පාර හන්දිය මල්පාර ඔස්සේ ජේඔසි හන්දිය සහ රාජකීය මාවත රීඩ් මාවත ඔස්සේ තුම්මුල්ල වටරාම හරහා පිටවලා යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම යුනියන් ප්‍රදේශ ඩීන්ස් පාර සහ වෝඩ් ප්‍රදේශ ඔස්සේ සොයිසා වටරාමට එන වාහන ධර්මපාල මාවත ඔස්සේ ගාලුපාර දෙසට යන්න පුළුවන්. ඒ වගේම ඒ වාහන පුස්තකාල හන්දියෙන් මල්පාර හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවත ලිබර්ටි වටරාම ඩුප්ලිකේෂන් පාර ඔස්සේ ගාලු පාරස් දෙසට යන්න පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි කොළඹින් පිට වෙන වාහන සඳහා රථවාහන සැලැස්ම සකස් කළා තියෙන්නේ. මෙවර අපි දන්නෝ තේමාව සුරක්ෂිත දේශයක් හරිත සංකල්පය මුල් කරගෙන අපි මෙවර අඩු වියදමකින් මෙම නිදහස් සැමරීම සඳහා උත්සව පැවැත්වීමටත් මෙවර පැල සිටීම කුඹුක් පැල කොහොඹ පැල ඒ කියන පැල වර්ග සිටුවීම සඳහා ප්‍රධානත්වයක් දීලා තිනවා. දැන් ප්‍රධාන උත්සවයට සමගාමි වැඩසටහන් තියෙනවා. පෙබරවාරි 1 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පුරා සතියක කාල සීමාවක් රජයේ ගොඩනැගිලි වල ජාතික කොඩිය එසවීම හා පෙබරවාරි 3 සහ 4 දිනවල විදුලි ආලෝකකරණයෙන් අලංකරණය කිරීම සම්බන්ධව චක්‍රලේඛනයක් නිකුත් කළා තියෙනවා. හික්කඩුව වෙල්ල තීරය ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
ලෝක සංචාරක ආකර්ෂණයට ලක් වූ හික්කඩුව කොරල්පර සහිත වෙරළ තීරය ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් කිරීමේ ව්‍යාපෘතියක් හික්කඩුව වෙරළ තීරයේදී ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය ඇතුළු පෞද්ගලික ආයතන කිහිපයක් මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. වෙරළ පුරා විසිරි පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රස් කිරීමට වෙරළ තීරයේ බඳුන් ස්ථාපිත කිරීම මෙහිදී සිදු වූ අතර මෙම වැඩසටහන සඳහා සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාද සහභාගී වී සිටියා. මේ ප්‍රදේශයේ පරිසර සංරක්ෂණය සඳහා ප්‍රදේශයේ දිනුවට භාවිත කරන්න කොහොමද කියලා අපි මුලින්ම අධ්‍යයනය කළා. ඒ අනුව ඊට සමගාමීව ඒ අයට කොහොමද මේ හරියාකාර මේ තමන්ගේ එදිනදා ජීවිතය කරගන්න කියලා දැනුවත් කිරීම කිරීම සහ ඒ අය මේ දැනුමෙන් සයිබර් ගැටීම සහ ඒ වගේම මේ අයට අවශ්‍ය උපකරණ ලබා දීම සිදු වුණා. අපි බලාපොරොත්තු වෙන මේ ප්‍රදේශයේ තමත් හොඳ ශාස්ත්‍රීය පරිසරයක් බිහි කිරීම සහ ඒ වගේම මේ ප්‍රදේශය ආරක්ෂා කරගන්න පුළුවන් ජනතාවක් මේ ප්‍රදේශයෙන්ම අපි ඇති කරලා මේ ප්‍රදේශයේ තමත් හොඳ පරිසර මෙම ව්‍යාපෘතිය යටතේ හික්කඩුව සංචාරක මග පෙන්වන්න ඇතුළු සංචාරක සත්කාර සේවයේ යෙදෙන පුද්ගලින්ට නිල ඇඳුම් ලබා දීම ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාතින් සිදු කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා හික්කඩුව පොලිසිය නගර සභාව හික්කඩුව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සහ පාසල් සිසුන් දෙක්ව සිටියා. පරිසරය පිළිබඳ පැවති වැඩමුළුවට සහභාගී වූ පාසල් සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානයේද මෙහිදී සිදු වූ අතර මීට සමගාමීව වෙරළේ රුක් රෝපණය කිරීමද සිදු කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කිරීමද සිදු කළා. ශ්‍රව්‍යාබාධිත ඉන්දිය ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරගයක් ඊයේ පැවැත්වුණා. ඒ කලතුර සරේ ක්‍රීඩාංගණයේදී මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දිය ශ්‍රවණාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර ඕවර් 50 දෙවන ක්‍රිකට් තරගය කලුතර සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එනවා ජියල් මැල්කම්ගේ නායකත්වයෙන් යුතුව කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 49යි පන්දු 4කදී සිරු දිනා දැවී ලකුණු 252ක් රැස් කළා. එම ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 පහර 1ක් සහ 4 පහර 7ක් සමග රජිත අසංක ලකුණු 57ක් සහ 4 පහර 5ක් සමග නදුන් සමීර ලකුණු 37ක් රැස් කළා. පන්දු යැවීමේදී ඉන්දිය පිලේ සුහෙල් පන්දුවර 9යි පන්දු 4කදී ලකුණු 37ට කඩු 3ක් ලබා ගත් අතර කලීප් පන්දුවර 6කදී ලකුණු 20ට කඩු 2ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවර 41යි පන්දු 5කදී සිරු දිනා දැවී ලකුණු 160ක් ලබා ගත්තා. ඒ අනුව ලකුණු 92ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කණ්ඩායම සමත් වුණා. සියත මධ්‍යන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස උණුසුම් කළ තවත් පුවත් දැනගෙන පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබරිය වන www.sietanews.lk වෙබරිය වෙත යලිතමු සවස 6 අපගේ ප්‍රධාන පුවත් විකාශය තුලින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.